අයිබෝන් සලාවිත් කව රසක රසකාවියන්ට අද අරගෙන ආවේ සුපිරිම දමිළ චිත්‍රපටයක්. වා හිතන්න නැති විදිහේ අවසානයක් තියෙන චිත්‍රපටයක්. 100%ක් කියනවා සුපිරිම සුපිරි මූවි එකක්. එහෙනම් අපි යමු මූවි එකට. අතීර කියන්නේ පොලිස් නිලධාරිනියක්. ඉතින් මෙයා දුර ගමනක් යන්න බස් එකට නැගපු වෙලාවක කොල්ලෙක් අඳුර ගන්නවා අර්ජුන් කියලා. ඇත්තටම අර්ජුන් ගොඩක් හොඳ නිහතමානී කොල්ලෙක්. ඉතින් ඒ හින්දා අතීර ටිකක් අර්ජුන් ගැන හිත යනවා. හැබැයි ඉතින් අඟවන්නේ නැහැ. හැබැයි දා දෙන්නට නම්බරයවත් චේන්ජ් කරගන්න වෙන්නේ නැහැ. අතීරන් නැගිටිනකොටත් අර්ජුන් බැහැලා ගිහින්. දවසක් අතීර පොලිස් ස්ටේෂන් එකට එද්දී මෙයා දකිනවා අර්ජුන් පොලිසිය ඉන්නවා. අතීරටත් පුදුමයි. ආපහු සැරයක් අර්ජුන්ව දැක්කම බලද්දී අර්ජුන් ෆිල්ම් වල පොඩි පොඩි කොටස් රඟපාන කෙනෙක්. ඉතින් ඊළඟට මෙයාට තියෙන්නේ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක්. ඒකට තමයි පොඩි අත්දැකීමක් ගන්න බලාගෙන ඉන්න තමයි ඇවිත් තියෙන්නේ පොලිස් ස්ටේෂන් එකට. ඊට පස්සේ අතීර මෙයාට අවස්ථාවක් දෙනවා බලලා ඉගෙන ගන්න කියලා. මේ අතර අතීරට කෝල් එකක් එනවා. බලද්දි මෙයාගේ යාළුවෙක් අතුරුදහන් කියලා තමයි කෝල් එකක් එන්නේ. අතුරුදහන් ගෑනු ළමයාගේ නම සූර්යා. අතීර එයාගේ ගෙදරට ගියාම සූර්යාගේ හස්බන්ඩ් ක්‍රිසෝර් කියනවා අතීර මම දවස් කීපයක් හිටියේ නෑ සිංගප්පූරු වලට ගිහින් හිටියේ. ගිහින් ඇවිත් බලද්දි සූර්යා ගෙදර නෑ කියලා. අතීර අහනවා කවුරු හරි සැකද කියලා. ක්‍රිසෝර් කියනවා නෑ එහෙම කවුරුත් සැක නෑ අපිට තරහකාරයෝ නෑ කියලා. ඊට පස්සේ අතීර ඔන්න දැන් මෙයාගේ යාළුවා ගැන හොයන්න ගන්නවා. මොකද මේ මෙයාගේ හොඳම යාළුවා. සූර්යාගේ ගෙදර ගේට්ුවේ තියෙන CCTV චෙක් කරලා බලද්දි සැක හිතන බයික් එකක් නිතරම එහෙට මෙහෙට යන එක ගැන අතීර සැක හිතනවා. බලද්දි මෙයා ආබාධිත අය පදින බයික් එකක් තමයි පදින්නේ. දැන් අතීරට මේ බයික් එක ගැන සැක නිසා මේක ගැන හොයන්න ගන්නවා. අතීර ක්‍රිසෝර් හම්බ වෙලා සූර්යා ගැන ටිකක් ප්‍රශ්න කරනවා. දෙන්න අතර රණ්ඩු වුණාද ප්‍රශ්න වුණාද කියලා. ඉතින් ක්‍රිසෝර් කියනවා නෑ එහෙම ප්‍රශ්න තිබ්බේ නෑ කියලා. අතීර මෙයාගෙන් ප්‍රශ්න කරලා යද්දී ක්‍රිසෝර් අතීර දිහා සැකෙන් වගේ බලන් ඉඳලා අතීර ගිය ගමන් පෑන්නක උඩ හංගලා තිබ්බ ෆෝන් එකක් අරන් කාට හරි කෝල් එකක් ගන්නවා. අන්න ඒ වෙලාවේ අපිට සැක හිතෙන්නේ ක්‍රිසෝර් එයාගේ බිරිඳ සූර්යාට මොනවා හරි කරලාමයි කියලා. හරි අපි බලමු සූර්යාට මොකද උනේ කියලා කුතුහලය එහෙමම තියාගෙන බලන්න. ඊට දවස් කීපයකට පස්සේ ඔන්න සූර්යාගේ කාර් එක හොයා ගන්නවා. ඇතුලේ ගෑනු කෙනෙක් පිච්චිලා ඉන්නවා. අතීර ඇවිත් බලලා වෛද්‍ය වාර්තාව බලද්දී ඩොක්ටර් කියනවා මේ සූර්යාගේ බොඩි එකම තමා මොළේට ගොඩක් හානි වෙලා කියලා. දැන් ඇක්සිඩන්ට් එකකින් සූර්යා මැරුණා කියන එක තමා මේකෙන් කියවෙන්නේ. අතීරටත් ගොඩක් දුකයි. මොකද පුංචි කාලේ ඉඳන් එකට හිටපු හොඳම යාළුවා තමයි දැන් මේ මැරිලා තියෙන්නේ. හැබැයි අතීරට මේක ලොකු ගැටලුවක්. හේතුව තමයි සූර්යා හැප්පෙද්දී වාහනේ එයා බෑග් වැඩ කරලා නැහැ. අනික වාහනේ වේගෙන් එන්න නම් 3-4 ජියර් වලවත් තියෙන්න එපැයි. හැබැයි වාහනේ තිබ්බේ නිව්ටල් ජියර් එකේ. ඒ වගේම CCTV එකේ තිබෙන වීඩියෝ එකේ නිතර එහෙට මෙහෙට ගිය බයික් එක. අන්න ඔය කරුණු කාරණා නිසා අතීර මේක ගැන සැක කරනවා. වෛද්‍ය වාර්තාව ඇක්සිඩන්ට් එකක් කියලා ලියුණත් අතීරට මේක ගැටලුවක්. ඊට පස්සේ ආයෙත් සිදුවීමක් වෙනවා. අර බයික් එකේ එහෙමෙහෙ ගියපු පුද්ගලයා ගෙදරකට ඇවිත් ගෑනු කෙනෙක්ට ගහලා මරලා දානවා. අතීර මේ සිද්ධිය ගැනත් බලද්දී අතීරට CCTV වලින් අහුවෙනවා සූර්යාගේ ගේ ළඟින් එහෙට මෙහෙට ගියපු පුද්ගලයාම තමයි මේ වැඩෙත් කරලා තියෙන්නේ කියලා. දැන් මෙයාගේ මූණ අතුර ගන්න බෑ හෙල්මට් එකක් දාන් ඉන්න හින්දා. ඊට පස්සේ මේ මැරුණ ගෑනු ළමයා ගැන හොයලා බලද්දී එයා කොල්ල 5 දෙනෙක් එක්ක අනියම් සම්බන්ධතා තියන් ඉඳලා තියෙනවා. බලද්දී ඒකෙන් 4 දිනක්ම කාලයක් මෙයාව දැකපු අයවත් නෙවෙයි. හැබැයි බවනි කියන 5 වෙනි කොල්ලා ගැන බලද්දී ඒ කොල්ලා සූර්යා ගියපු ස්කූල් එකට ගිය කෙනෙක්. දැන් අතීර කල්පනා කරනවා මේ බවනි කියන කොල්ලා සූර්යා එතකොට මේ මැරුණු කෙල්ල මේ 3 දෙනා අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ කියලා. අතීර දැන් යාළුවාගේ මරණය ගැන සෑහෙන ප්‍රහේලිකාවක ඉන්නේ. ඉතින් අර්ජුන් ඇවිත් අතීර එක්ක පොඩක් කතා බහ කර කර එයාගේ හිත හදනවා. මෙහෙම කතා කර කර ඉද්දී අතීර අර්ජුන්ට ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න දෙන්න රොමෑන්ටික් වෙන්න ගන්නවා. අර්ජුන් අතීරව කිස් කරන්න ගන්නවා. මොකද දැන් දෙන්නට දෙන්න නොදැනීම ආදරය කරන්න පටන් අරගෙන හින්දා. ක්‍රිසෝර් ගෙදර නැති වෙලාවක් බලලා අතීර ක්‍රිසෝර්ගේ ගෙදරට පනිනවා. මොකද දැන් මෙයාට සූර්යාගේ මරණයට සූර්යාගේ හස්බන්ඩ් වෙන ක්‍රිසෝර්ව සැකයි. හැබැයි කිසි දෙයක් හොයාගන්න වෙන්නේ නැහැ. අතීර හැබැයි එළියට එද්දී එකපාරට මෙයා දකිනවා අර ආබාධිත බයික් එකේ එන මිනිස්සයා සූර්යාගේ ගේ ළඟ පාරේ ඉන්නවා.
අතීරා මේ මිනිස්සයා පස්සේ පන්නලා කොහොම හරි මේ මිනිස්සයාව අල්ල ගන්නවා බලද්දි එයා තමයි අර පස්සනි කොල්ලා බවනි මෙයා මරපු ගෑන් ළමයාගේ නම ඌෂා ස්කූල් යන කාලේ මෙයාට ආදරේ කරලා රවට්ටලා ඉතින් ඒකට පලිය ගන්න තමයි මෙයා ඌෂාට ගහලා මරන්නේ ඊළඟට මෙයාව රවට්ටපු කෙනෙක් තමයි සූර්යා සූර්යා මෙයාලගෙන් ඉඳලා මෙයා යාළු වෙන්න අහනකොට බෑ කියලා ඉතින් ඒ තරහට මෙයා සූර්යා මරන්න දවස් ගාණක් බලන් ඉඳලා ආවත් සූර්යා මරන්න බැරි වෙනවා සූර්යාව මැරුවේ නෑ කියද්දී අතිර පුදුම වෙනවා ඊට පස්සේ මේ කොල්ලා කියනවා ඔව් මට සූර්යා මරන්න බැරි වුණා සෑහෙන දවස් මං මග බලාගෙන ඉඳලා ඒකිගේ මිනිහා නැති දවසක මම ගෙදරට පැන්නා හැබැයි සූර්යා කියන්නේ හිතන තරම් හොඳ කෙල්ලෙක් නන් නෙවේ එදා ඒ ගෙදර වෙන කොල්ලෙක් හිටියා ඒනම් සූර්යාගේ හස්බන්ඩ් නෙවේ වෙන කෙනෙක් ඒ නිසා එදා සූර්යාව මරන්න බැරි වුණා කියලා මේක අහපු ගමන් අතීර පුදුම වෙනවා මොකද සූර්යා හැම වැරදි කරන කෙනෙක් නෙවේ කියලා මෙයා ගොඩක් විශ්වාස කරන නිසා හැබැයි ඒ එදා හිටපු කොල්ලා අර්ජුන් විදිහට තමයි අපිට පෙන්වන්නේ ඒ කියන්නේ වෙන කවුරුත් නෙවේ දැන් අර අතීරගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔන්න දැන් කුතුහලයක් නේද ඒක එහෙමම තියාගන්න ඉතින් ඔන්න බර්නේ කියනවා එදා ඒ තරහට මම ආපහු ඇවිත් ඌෂාව මැරුවා අද ආපහු ගියේ සූර්යව මරන්න එතකොට තමයි මම ඔයාට අහු වුණේ කියලා ඇත්තටම අර්ජුන් සූර්යව මැරුවද නැත්නම් සූර්යාගේ හස්බන්ඩ් සූර්යව මැරුවද ඔන්න ඉතින් අතීර මේ අතර එයාගේ අම්මා තාත්තා එක්ක ඇවිත් අර්ජුන්ව අඳුන්වලා දෙනවා මොකද දැන් මේ දෙන්න හොඳටම ලව් එක කරන නිසා බවනි දැක්කට සූර්යාගේ ගෙදර හිටිය අර්ජුන් කියලා අතීර දන්නේ නැහනේ ඒ හිටියේ අර්ජුන් කියලා අතීර ඉතින් දිගින් දිගටම මේක ගැන හොයනවා මොකද දැන් ඌෂාව මැරුවේ බරණි නම් එයාට සූර්යාව මරන්න බැරි වුණා නම් කාර් එකත් නිව්ටල් තිබ්බනම් කියන ගැටලුව මෙයාට තියෙනවා ඊට පස්සේ මෙයා දිගින් දිගට මේක හොයලා වෙනම ડોක්ටර් කෙනෙක් හම්බෙලා සූර්යාගේ වෛද්‍ය වාර්තාව අරන් ගිහින් පෙන්නලා අහනවා ડોක්ටර් මේ රිපෝට් එකේ තියෙන විදිහට මේ ගෑනු කෙනා මැරිලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකකින් ඒත් මට හරියට මේක ආපහු දැනගන්න ඕනේ කියලා ડોක්ටර් මේක ගැන පරීක්ෂණ කරලා අතිරට කියනවා අතිර මේක වෙලා තියෙන්නේ අනතුරකින් නෙවෙයි පොළු පහරකින් හැබැයි හොඳම දේ තමයි මේ බොඩි එක සූර්යාගේ නෙවෙයි කියලා ඔන්න අතීරට දැන් තරු විසි වෙනවා මොකද අධිකරණ වෛද්‍යවරයා ලියලා තියෙන්නේ මේ සූර්යාගේ බොඩි එක ඇක්සිඩන්ට් එකක් නිසා මැරිලා කියලා ඒත් මේ ડોක්ටර් කියන්නේ මේ සූර්යාගේ බොඩි එකක් නෙවෙයි ඒ වගේම හැප්පිලත් නෙවෙයි කියලා අතීර ෂොක් වෙනවා මේක අහපු ගමන් අතීර යනවා අධිකරණ වෛද්‍යවරයා හම්බ වෙන්න ගිහින් එයාට ටිකක් බය කරලා විස්තර කිව්වම ඒ ડોක්ටර් දැනගන්නවා දැන් අතීර ඇත්ත දැනගෙන ඉවරයි කියලා ඊට පස්සේ බලද්දී මේක පිටිපස්සේ ඉන්නේ පොලිසියේ අතීර එක්ක එකට වැඩ කරන පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක් අනිත් කෙනා සූර්යාගේ හස්බන්ඩ් ක්‍රිසෝර් අතීර ක්‍රිසෝර්වත් අත්අඩංගුවට ගන්න හදනකොට ක්‍රිසෝර් කියනවා අතීර විනාඩි 10ක් තනියම කතා කරන්න ඕනි කියලා දැන් ඔන්න ක්‍රිසෝර් වෙච්ච දේ කියන්න පටන් ගන්නවා ක්‍රිසෝර් සූර්යාව මැරි කරාට පස්සේ සූර්යා ඉන්නේ සතුටකින් නෙවෙයි එයා සෑහෙන්න ක්‍රිසෝර්ගෙන් ඈත් වෙන ට්‍රයි කරනවා මෙහෙම ඉද්දි දවසක් සූර්යා අත කපාගෙන මැරෙන්න හදනවා එදා ක්‍රිසෝර් මෙයාව බේර ගන්නවා හැබැයි වෙන කොල්ලෙක්ට චැට් කරපු වගේක් මෙයාට අහු වෙනවා ඉතින් බලද්දි සූර්යා ඉස්සර ඉඳන්ම වෙන කොල්ලෙක්ට ආදරය කරලා දෙමාපියන්ට බයට ඒක නොකිය ඉඳලා බැරිම තැන තමයි ක්‍රිසෝර්ව මැරි කරලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ මෙයා කැමති කොල්ලා එක්ක මෙයාට ඉන්න පුළුවන් වෙන විදියට ප්ලෑන් එක ගහන්නේ ක්‍රිසෝර් ක්‍රිසෝර් කියනවා අපි මැරුණු කෙනෙක්ගේ බොඩි එකක් අරන් වාහනයට දාලා ගිනි තිබ්බා පොලිසිය ඉන්ස්පෙක්ටර්ගේ සහාය ගත්තා අධිකරණ වෛද්‍යවරයාගෙනුත් උදව්වක් ඉල්ලගෙන මේක ඇක්සිඩන්ට් එකක් විදියට වාර්තාව හැදුවා ඒ සූර්යාමයි කියලා ඉතින් මෙහෙම කියලා මෙයා කියනවා ඈත ගමක සූර්යා එයා ආදරය කරන කොල්ලා එක්ක දැන් සතුටින් ඇති සූර්යාගේ දෙමාපියන්ගෙන් දැන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. මොකද ලෝකයාට සූර්යා මැරිලා එහෙම කියලා ක්‍රිසෝර් ඊමේල් එකට ආපු වීඩියෝ එකක් වෙන්නනවා. ඒකේ ඉන්නේ සූර්යා එයා දැන් ආදරය කරන කොල්ලා එක්ක. ඊළඟට අතීරා මේ වීඩියෝ එකත් අරගෙන යනවා ඌෂා මරලා හිරේ ඉන්න බරණි හම්බෙන්න. මොකද සූර්යා මරන්න ගෙදරට පැනපු වෙලාවේ සූර්යාගේ ගෙදර කොල්ලෙක් හිටියා කිව්වනේ. ඒ මේ කොල්ලද බලන්න ඒත් බරණි කියනවා නැහැ. ඒ මෙයා නෙවෙයි කියලා දැන් අතීරට ක්‍රිසෝර් මේ කතාව කිව්වට තාමත් සැකයි. ඉතින් ඒක නිසා අතීර ක්‍රිසෝර්ට කෝල් එකක් දීලා කියනවා මට සූර්යව හම්බෙන්න ඕනි නැත්නම් කෝල් කරන්න හරි ඕනි කියලා. ක්‍රිසෝර් කියනවා එයාගේ නම්බර් එකක් මම ළඟ නැහැ. එයා ඉන්න තැනවත් මම හරියට දන්නේ නැහැ. එයා මාස 3කින් විතර ආයේ කතා කරයි.
එතකොට මම ඔයාට කතා කරන්න කියන්නම් කියලා ක්‍රිසෝර් කියනවා අතිර කියනවා මම මේ කේස් එක සූර්යා කතා කරනකම් ඉවර කරන්නේ නෑ ක්‍රිසෝර් කියලා මේ අතර පෙන්නනවා අර්ජුන් මොනා හරි බෙහෙතක් ඉන්ජෙක්ෂන් කරගන්නවා ඉතින් අපි බලමු මොනවද මේ අර්ජුන් ඉන්ජෙක්ෂන් කරගන්නේ කියලා මාස 3ක් ගෙවිලා යනවා අතිරට මැසේජ් එකක් එනවා මම සූර්යා අතිර මට ඔයාව හම්බෙන්න ඕනේ කියලා අතිරට තැනකුත් මැසේජ් කරනවා අතිර මේකට කෝල් ගන්න හැදුවත් කෝල් ගන්න බෑ මම සූර්යා හම්බෙන්න යන්න හදනකොට අර්ජුන් එනවා මෙතනට ඇවිත් කියනවා අතිර කොහෙද යන්නේ මමත් එනවා කියලා ඇත්තට මේ වෙලාවේ අර්ජුන් ගැන ටිකක් සැක හිතනවා මොනවා වුණත් අතිරගේ බොයිෆ්‍රෙන්ඩ් නිසා අතිර අර්ජුන්ව එක්කන් යනවා අතිර සූර්යා එන්න කියපු තැනට ගිහින් ඇතුළට යනවා හැබැයි සූර්යා පේනවත් නැහැ එකපාරට ක්‍රිසෝර් ඉන්ස්පෙක්ටර් ડોක්ටර් වීඩියෝ එකේ හිටපු සූර්යා ආදරය කරනවා කියපු කොල්ලා එළියට එනවා අතිර පුදුමෙන් වගේ බලන් ඉන්නවා ඒ එක්කම අතිරට පොලිසියෙන් වොයිස් මැසේජ් එකක් එනවා මැඩම් අර්ජුන්ව විශ්වාස කරන්න එපා එයා බොරු විස්තර දීලා තියෙන්නේ එයා මැඩම්ව රවට්ටනවා ડોක්ටර් ඉන්ස්පෙක්ටර් ක්‍රිසෝර් ඒ ඔක්කගෙම පරිස්සම් වෙන්න කියලා මැසේජ් එක එන්නේ. ඒ එක්කම අර්ජුන් අතිර පිටිපස්සෙන් හිට ගන්නවා. අතිර අර්ජුන් තල්ලු කරද්දි අතිරගේ ෆෝන් එක බිම වැටෙනවා. අර්ජුන් ෆෝන් එක අහුල ගන්නවා. අතිර අර්ජුන්ට කෑ ගහනවා. උඹ කවුද? ඇයි මට ආදරය කරනවා කියලා රැවට්ටුවේ කියලා කෑ ගහද්දි ක්‍රිසෝර් කියනවා අතිර අපි සූර්යාව මැරුවා කියලා. අතිර ක්‍රිසෝර් දිහා බලනවා. ක්‍රිසෝර් කියනවා මම ඔයාට කලින් කිව්වා වගේම මම සූර්යාව බැන්දර පස්සේ එයා සෑහෙන වෙනස් වුණා එයාව අල්ලන්නවත් දෙන්නේ නැහැ Facebook එකෙන් කොල්ලෙක් වගේ බොරු account එකක් හදාගෙන කෙල්ලෙක් එක්ක chat කරද්දි මට අහුණා කියලා ක්‍රිසෝර් කියනවා ඇත්තට පුදුමයි නේද හරි මෙහෙමයි සූර්යා කෙල්ලෙක් වෙලා ඉපදුනාට එයාට තියෙන්නේ පිරිමි හැඟීම් ඉතින් ක්‍රිසෝර්ව බැන්දට එයාට හැඟීමක් නැහැ මොකද මෙයා කෙල්ලෙක් වුණාට පිරිමි හැඟීම් තියෙන නිසා මෙයාට හැඟීම් වෙන්නේ කෙල්ලොත් එක්ක පොඩි කාලේ ඉඳන් ඒ හැඟීම තිබ්බා ඊට පස්සේ මෙයා බරණි වාස්ත්‍රය කරේ කොල්ලෙක් ආශ්‍රය කරන විදිහට යාළුවෙක් විදිහට බරණි එක වැරදියට හිතලා මෙයාට ලව් කරා මොකද මෙයා උපතින් ගෑන් ළමෙක් නිසා ඒත් සූර්යා බරණිව ප්‍රතික්ෂේප කරේ පිරිමියෙක් එක්ක හැංගීම් එන්නේ නැති නිසා සූර්යා අම්මට කිව්වම මම ආස කොල්ලෙක් වගේ ඉන්න කියලා අම්මයි තාත්තයි සූර්යාට හොඳටම ගහනවා ඊට පස්සේ අම්මා ගිනි තියා ගන්නවා කියලා සූර්යාව බය කරලා බලෙන්ම ක්‍රිසෝර්ට බඳනවා ක්‍රිසෝර් සූර්යාව මැරි කරලා එයා එක්ක රොමැන්ටික් වෙන්න කියලා එයාව අල්ලපු ගමම් සූර්යාට අප්පිරියයි ක්‍රිසෝර්ට මේ එයාගේ බිරිඳ වුණාට සූර්යාගේ හෝමෝනවල වැඩ කරන්නේ පිරිමි හැංගීම් ඉතින් පිරිමියෙක් කිස් කරද්දී අල්ලද්දී එන අකමැත්ත නිසා මෙයා ක්‍රිසෝර්ගෙන් බේරිලා යනවා ඊට පස්සේ ක්‍රිසෝර්ට මේක බැරිම තැන පැහැදිලි කරලා දෙනවා එතකොට මේ අර්ජුන් කවුද වෙන කවුරුත් නෙවෙයි ඒ තමයි සූර්යා දැන් එයා කොල්ලෙක් වගේ රූපය කටහඬ හැමදේම වෙනස් කරන් පොඩි කාලේ ඉඳලා ළඟින්ම හිටියේ අතීරා ඉතින් පොඩි කාලේ ඉඳලා පිරිමි හැංගීම් තිබ්බ හින්දා සූර්යා අතීරට ආදරය කරා පොඩි කාලේ අතීරා යාළුකමට දෙන එක කිස් එකක් සූර්යාට ගොඩක් බලපෑවා අතිරා ගැන ආදරේ හිතෙන්න ක්‍රිසෝර්ව බැන්දර පස්සේ කොල්ලෙක් වගේ බොරු account එකක් හදලා අතිරාට chat කරපු එක තමයි ක්‍රිසෝර් දකින්නේ ඊට පස්සේ විස්තර දැනගත්ත ක්‍රිසෝර් සූර්යාට පැහැදිලි කරලා දෙනවා මේක මැරෙන දෙයක් නෙවෙයි සූර්යා හෝමෝනවල සිදුවන වෙනස්වීමක් මේ ලෝකේ එහෙම වෙච්ච අය ඕන තරම් ඉන්නවා මේක ජීව විද්‍යාත්මක වෙනස්වීමක් විතරයි ඔයාට පිරිමියෙක් වෙන්න ඕනි නම් ඕනි තරම් බෙහෙත් තිනවා වාට පිරිමික් වගේ ජීවත් වෙන්න නම් මම ඒක කරන්නම් දෙමාපියෝ දැනගත්තොත් ප්‍රශ්නයක් වෙනවා නම් මම ඒකටත් මොනවා හරි කරන්නම් කියලා ක්‍රිසෝර් සූර්යා වෙනුවෙන් කැපකිරීම කරනවා ඊට පස්සේ සූර්යාට ප්‍රතිකාර පටන් අරන් එයා කැමති විදිහට ජීවත් වෙන්න වටපිටාව ක්‍රිසෝර් හදලා දෙනවා රැවුල වැවෙන්න කටහඬ වෙනස් වෙන්න මේ හැම ප්‍රතිකාරයක්ම ක්‍රිසෝර් සූර්යාට කරනවා අවසානයේ සූර්යා පිරිමික් විදියට වෙනස් වෙනවා එතකොට දැන් සූර්යා කියලා නැහැ මේ ඉන්නේ අර්ජුන් ක්‍රිසෝර් සූර්යා කියන චරිතය ලෝකෙන් හංගන්න කට්ටිය එක්ක එකතු වෙලා ඩෙඩ් බොඩි එකක් වාහනයට දාලා පුච්චලා නාට්‍යයක් කරා ඇත්තටම ඔහු ජීවිතය තේරුම් ගත්ත හොඳ සැමියෙක් අර්ජුන් කියනවා මම දැන් සූර්යා නෙවෙයි මම දැන් අර්ජුන් මම ඉස්සර ඉඳන්ම අර්ජුන් විදියට ඉන්න හැදුවා ලෝකෙ මට
इड दुन्ने ने मिनिस्सू अकमेति अंधुमक्वत अंधिने ने एत ममा औरुदु गानक में अकमेति गहनु शारीरिक जीवतुना अतिरा पोडिकाले इंदला ममा ओयाट आदरी ममा ओया हिंदा विना सुना अतिरा कांदुलु हलागेन अर्जुन दिहा बलागेन इन्नो मिनिस्सू जीवत वेन्नोनी काटवत ओन विदियर नेवे तमंट ओन विदियट इतिं अतिरा गन्न तीरणय अपिट वेदगत नै अर्जुनट कैमति उनत नैतत අපිට මොකුත් තීරණය කරන්න බෑ. ඉතින් මූවි එක ලස්සනයිද? එහෙනම් දැම්ම සලාවිත් කව අපිව subscribe කරන්න අමතක කරන්න එපා.